එනිසා බුදුරජාණන් වහන්සේලා දමාත්‍යෝ මේ උතුන් ධර්මය තුළ කොතනකවත් තර්ක විතර්කයට අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක සබඳතාවය. දැන් මගේ භික්ෂු ජීවිතයේ කවුරුන්නෝ මන් දේශනා කරපු ධර්මයක් වැරදි කියලා හරි තර්ක කරන්න එනවනම් මම වහවහ පලා යනවා මාත්‍යය. ඒක මම ප්‍රසිද්ධියෙන් කියනවා. තේන්න වහවහ මම පලා යනවා. මට නම් තර්ක කරන්න දෙයක් නැහැ. මොකද මම ධර්මානුකූලව ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගෙන බුදුරයන් වහන්සේ දේශනා කළා වූ උතුම් සතර සරිපත්තාන සූත්‍රයේ කල්යාණ මිත්‍රයා කරගෙන ආවාවු ගමනක් තුලයි. ඒ ගමනේදී මගේ දෙයක් නෙමෙයි මම දේශනා කරන්නේ. මට අයිති දෙයක් නෙමෙයි මේ ලෝක ස්වභාවය මම දේශනා කරන්නේ. එච්චරයි. ලෝක ස්වභාවය දුක තියෙන තාක් කල් තෘෂ්ණාව තියෙන ලෝක ස්වභාවය. තේන්න. ඒතකොට තෘෂ්ණාව නැති කරපු තැන දුක නැති වෙනවා. දුක නැති කිරීමේ මාර්ගය තෘෂ්ණාව නැති කිරීම මාර්ගය ආරෂ්ඨාංගික මේක ලෝක ස්වභාවය. තේන්න. එනිසා මේ ලෝක ස්වභාවය තමයි භික්ෂුවක් හැටියට මම දේශනා කරන්නේ. තේන්න. ඒකද මේ ලෝක ස්වභාවයේ දේශනා කරද්දී ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිදී ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම තුනේ සකස් වෙන සම්මා සමාධිය නිරේතුරුවම අපිට සතර සරිපත්තාන ධර්මයන් කෙරෙහි අපේ හිත යොමු කරන ලෝක ස්වභාවය. ඒ සම්මා සමාධිය සකස් වුණොත් තමයි අපිට සතර සරිපත්තාන ධර්මයන්ට අපේ හිත යොමු වෙන්නේ. සම්මා සමාධිය සකස් වුණේ නැත්නම් සතර සරිපත්තාන්ට හිත යොමු වෙන්නේ ලෝක ස්වභාවය. තේන්න. ඒතර මේ ලෝක ස්වභාවයන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්මා බෝධිය තුලින් ස්වභාව ධර්මීයත ජීවිතේ පත් කර ගැනීම තුලින් අපට දේශනා කළා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මාත්‍යෝ මගේ මුවෙන් වචනයක් පිට වෙනවා නම් ඒ වචනය ස්වභාව ධර්මීයත ජීවිතේ දමලා ලැබුවා වූ දැක්මක් තුලින් කියනවා වූ ධර්මයක්මයි. එනිසා මට ඒ පිටිබඳ සැකයක් නැහැ. නමුත් තව කෙනෙකුට සැකයක් තියෙන්න පුළුවන්. තේන්න. ඒ නිසායි සමහර ගිහි පින්වතුන්ලා සමහර පැවිදි පින්වතුන්ලා අප්‍රමාණව මා විවේචනය කරා. තේන්න. සමහර පින්වතුන්ලා ඉන්න මම අර ලියු පොත් හතර පහ එක තැන ගෙනල්ල විවේචනය කරනවා. ඒක මුතේ මම දකින්නේ මගේ අතීත අකුසල් සංස්කාරයක ඵලය වගේ. ඒකත් මම ධර්මයක් හැටියට දකින්නේ සංස්කාරපත්‍යා විඥාන. තේන්න. කෙනෙක් මාව විවේචනය කරද්දී ඒ විවේචනය කිරීම දකීම තුලින් මම එතනින් ධර්මයකුයි මතු කරලා ගන්නවා. මොකද ධර්මයේ සංස්කාර පත්‍ය විඥාන අතීතේ මං ඒ ස්වාමින් වහන්සේ මං ඒ මහත්යාව අතීතේ විවේචනය කළා තිනවා ඊට අදාළ සංස්කාර වි මං මේ මොතේ තර්කයක් නැහැ දෘෂ්ටියක් නැහැ ගැටෙන්න ඕනේ නැහැ තේන්න මට ගැටෙන්නුනේ නැහැ මම නැවතිලා ඉන්නවා තේන්න මම නැවතිලා ඉන්නේ ඇයි මම ස්වභාව ධර්මයේ කොටසක් බවට පත් වෙච්ච නිසා තේන්න මම නැවතිලා ඉන්නවා. නමුත් ස්වභාව ධර්මයේ කොටසක් බවට පත් වෙලා මම නැවතිලා ඉද්දී ස්වභාව ධර්මයේ තේරුම් නොගත් ජීවිතයේ ස්වභාව ධර්මයට නොගත් නොදන්නේ පින්වතුල්ලා නැවතිලා ඉන්න මම නිසා තව තව අධර්මයට අදාළව ධර්මයේ ප්‍රශ් කරනවා. එහෙනම් මම නැවතිලා. එහෙනම් මම නැවතිලා ඉන්නේ ඇයි මම ස්වභාව ධර්මයට ජීවිතේ දාලා තියෙන්නේ? මොකද ස්වභාව ධර්මයේ ඒ පින්වතුල්ලා මාව විවේචනය කරන්නේ මං ඒ පින්වතුල්ලා විවේචනය කළා දින නිසා. එච්චරයි. ඕක ධර්මනේ. තේන්න. ඉතින් ඕක මං දන්න නිසා මං නැවතිලා ඉන්නවා. නමුත් මං නැවතිලා ඉද්දි මං දකිනවා නැවතිලා ඉන්න මම නිසා කල්ප ගානක් භවයේ දික් කර ගන්නා වූ අහිංසක පින්වතුල්ලා මං දකිනවා. තේන්න. නැවතිලා ඉන්න මං නිසා කල්ප ගානක් තම භවයේ දුකට අදාළ ධර්මතාවයන් තුලින් දිග්ගස ගන්න පින්වතුන්ලා මම දන්නේ. ඇයි මොකද උන්වහන්සේලා තවමත් ධර්මයේ තර්ක විතර්ක දෘෂ්ටි මතවාද තුලින් දකින්න තමයි කරන්නේ. තේන්න. එච්චරයි. අපිට වැඩන්නේ කවුරු හෝ බුදුදහම කෙනෙක් හෙට දවසේ විවේචනය කරනවා නම් මම ඒක දකින්න පුතේ ඒක සංස්කාරපත්‍ය විඥාන. තේන්න. එයාගේ අතීත මිත්‍යා දෘෂ්ටික පුරුද්දක් ඒක. තේන්න. ඒක ඕකට අපි ගැටෙන්න යන්න අවශ්‍යතාවය නැහැ. තේන්න. ඒක ධර්මයක දාලා අපි දක්ෂ වෙන්න ඕනේ යාතුනිත් අපේ අවබෝධය ශක්තිමත් කරගන්න. අපේ අවබෝධය ශක්තිමත් කරගන්න. තේන්න. මොකද යන්න සද්ධාව දුර්වල වෙන සමාජයක් තියෙනවා. තේන්න. ඒ සද්ධාම් දුර්වල වෙන සමාජය තුළ මහත්වෝ මෙවැනි දෘෂ්ටි මතවාද ගැටුම් මහා අප්‍රමාණ ඉදිරි අනාගතයේ පිරිනම් විකෘති වෙච්ච සමාජයක් ඉස්සරහට එන්නේ. තේන්න. එනිසා නිරතුරුවම මේ සමාජයේ මහත්ය අපි ආශිර්වාදයක් කරගන්න ඕන කමටහන් කරගන්න. මේක නිවැරදි කරන්න යන්න එපා. දශමයක්වත් නිවැරදි කරන්න යන්න එපා. තේන්න. මම මේ බණ කියන්නේ පුතේ මේක නිවැරදි කරන්න නෙමෙයි. තේන්න. දක්ෂයාට මේකෙන් ගැලවිලා යන්න. එච්චරයි. දක්ෂයාට ගැලවිලා යන්න. ලෝකෙ නිවැරදි කරන්න ඔබ යන්න එපා. තේන්න. මේ සද්ධාව සකස් කරගත්ත කෙනෙක් පුතේ කවදාකවත් මේ ලෝකෙ නිවැරදි කරන්න යන්නේ නැහැ. තේන්න. ඔවුන් ඒ අය දන්නවා බුදුරජාණන් වහන්සේටත් නිවැරදි කරන්න බැරි වූ ලෝකේ මට නිවැරදි කරන්න බැහැ කියලා. ඒක සද්ධාවේ ආර්ථයක්.
එනිසා තමන් දක්ෂ වෙන්න ඕනේ තමන් අහන බණපදයක් තුළින් තමන් කියවන බණපදයක් තුළින් නිරේතුරු ඒ බණපදේ නුවණින් මෙනෙහි කරලා මේ වැරදි කරන ලෝකයේ විකෘතියක් කරා යන ලෝකයේ තුළින් මම ගැලවිලා ඉන්නකම් කියන තැන පටස්සෙ. තේන්න අපි මේ අදහස සකස් කරගත්තොත් අවසානයේ විශාල පිරිසකට ඒ පිරිසarne ජීවිතෙන් ලබා ගන්න පුළුවන්. තේන්න එනිසා සමාජය තුළ කොයිසම් විකෘතියෙන් සකස් වුණත් කොයිසම් විවේචනයෙන් සකස් වුණත් කොයිසම් දෘෂ්ටි මතවාද සකස් වුණත් ධර්මයේ කොයිසම් විකෘති ආකාරයෙන් දේශනා කළත් මාත්‍යෝ ඒක අපි දකින්න ඕනේ අපිට කමඨාණක් වශයෙන්මයි අපිට කමඨාණක් වශයෙන්මයි මොකද ගංගාවක් ගලාගෙන යනවා නම් මහත්වේ ගලාගෙන යන ගංගාව තුළ ගල්පර නැත්තම් බාධක නැත්තම් මහත්වේ ඒ ගංගාව නිසලමනේමයි ගලාගෙන තේන්න ඒ නිසල්මනේ ගලාගෙන යද්දි මහත්වෝ හැම කෙනාම මේ ජලපාරට රැවටෙන්න පුළුවන් තේරෙනවා අනේ මේ ගංගාව කොච්චර ලස්සනට ගලාගෙන එනවද කොච්චර සෞම්‍යද කොච්චර සුන්දරද කියලා මේක දැකලා මහත්වෝ මිනිස්සු රැවටෙන්න පුළුවන් තේරෙනවා නමුත් මහත්වෝ මේ ගංගාව තුල ගල්පර තියෙනවා නම් බාධක තියෙනවා නම් මහත්වෝ මේ බාධක වල වදින මොහොතක් පාසා ගල්පර වල වදින මොහොතක් පාසා මහත්වෝ ඇති වෙන කැළඹීම තුල තමයි මහත්වෝ අපිට මේකේ යථා ස්වභාවය දකින්න තේරෙනවා ඉنسان ඉරේතුරුම මේ 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 මනුස්ස ස්වභාවය මේ මොහොතේ ලෝකයේ තුල ගිහි වෙලා තියෙන මේ ස්වභාවයේ මහත්වෝ ඇත්ත වශයෙන්ම අපිට ශක්තිමත් කමටහන මේ කමටහන තුන අපිට මේ ගැඹුරු ලෝක ධර්මයන් මේ විකෘති ලෝක ධර්මයන් වල ස්වභාවය මතුකල දකින්න පුළුවන් මොකද ගල්පර වැඩි බාධක වැඩි ධර්මයේ උදෙසා සද්ධර්මයේ උදෙසා බුදුරජාන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ උදෙසා සම්මා දිට්ඨිය උදෙසා මේ බාධක වැඩි වෙන්න අපිට පේනවා නිරතුරුවම මහත්වෝ ගැටළු සාගත තත්වයන් විකෘති ධර්මයන් අස්වභාවික ධර්මයන් අපිට සමාජය තුළ ඇහෙනවා තේන්න සැබෑ ධර්මයන් විවේචනය කරන හැම තේන්න ඒතකොට මේ මේ ස්වභාවය මහත්වෝ අපිට ආස්වාද තේන්න ඒක අපිට ලොකු ආස්වාද ලොකු අපිට මේ 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 උපකාරක ධර්මයක් තේන්න මේ උපකාරක ධර්මයේ දකින්න නැතුව මේකර නිසල ගංගා වගේ ස්වභාවිකව ගලාගෙන යනවා නම් අනේ අපි මේ ජලයට රැවටෙනවා ගංගාවට රැවටෙනවා අපිට මේක මතු කරගන්න බැහැ මේක මතු කරගන්න බැහැ ඒ නිසා මේක පුතේ ධර්මයේ විකෘතියක් බව ඇත්ත එක පැත්තකින් නමුත් මේ විකෘතිය සකස් වෙන්නේ ඔබේ ධර්මාභෝධය උදෙසාමයි ඔබේ ධර්මාභෝධය උදෙසාමයි තේරුණා මේ විකෘති නැතුව මේක නිසලව ගලා ගියා නම් බාධාකින් තොරව ගලා ගියා නම් ඔබට මේ ලෝක ස්වභාවයන් ඇස් වලින් දැකලා කන් වලින් අහන්න බැහැ එන ඔබ සංසාර බයත් සකස් කරගන්නේ නැහැ සංසාර ගැඹුරක් සකස් කරගන්නේ නැහැ තේන මේ මොහොතේ මේසා ධර්මයේ විකෘතිභාවයට පත් වෙනවා නම් මේසා විවේචනයන් එනවා නම් තව අවුරුදු 50 ගිය තැන කොයිසා ධර්ම ලෝක ස්වභාවයන් ධර්මයේ උදෙසා සකස් වෙයිද කියන කාරණේ අපි දකින්නේ නැහැ අපි දකින්නේ නැහැ තේනවා එනිසා මේ විකෘතීන්ගෙන් පිරිච්ච ලෝකෙ මේ අභියෝගයන් කරා යන මේ ගමන තුල මහත්වෝ අපි දකින්න ඕනේ නිරේතුරම කම්බුලට අත තියාගෙන අනේ අපෝ කියනවා කියන කාරණේ නෙමෙයි තේනවා මේවා තුලින් මේ මේ තියෙනා වූ ලෝක ස්වභාවයන්ගේ කුරිරු භාවය අපි දකින්නවා අකුසල් වැඩි වෙන්න දුස්සීල භාවය වැඩි වෙන්න ලෝභ දෝෂයන් වැඩි වෙන්න මේ ධර්මයට එරෙහිව මතුවෙනා වූ ධර්මා බෝධයට එරෙහිව මතුවෙනා වූ අභියෝගයන් අපි මේ කැළඹීම තුළ මතු කරගන්න දක්ෂ වෙනවා අපි මේ කැළඹීම තුළ මතු කරගන්න දක්ෂ වුණොත් මහත්වෝ මේ කැළඹීම අපේ යහපත උදෙසාම සකස් වෙන උපකාරක ධර්මයක්මයි දැන් මගේ භික්ෂු ජීවිතේ මම ධර්මයක් මතු කර ගත්තා නම් මම මතු කර ගත්තේ මහත්වෝ මේ සියලු කැළඹීම් කමටහනක් කරගෙනමයි මේවා නොදී මේ නැති වෙලා අපේ ජීවිත සැහැල්ලුවෙන් සුවසේ ගලාගෙන ගියා නම් මහත්වෝ කවදාකවත් අපිට මේ ධර්මය මතු කරගන්න බැහැ තේනවා ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මහත්වෝ අකුසලයේ තුලින් කුසලයේ මතු කරගන්න එනවා අකුසලයේ තුලින් කුසලයේ මතු කරගන්න. ඒ නිසා අපේ ජීවිතයේ ඉදිරියට මොන බාධකාවක් ධර්මයට මොනසම් උකටලීභාවයන් සකස් වුණත් කොයිසම් විකෘති ධර්මයන් සමාධිගත වුණත් අපි සෑම මොහොතකම අපි දකිර ගන්න ඕනේ මේවා අපේ අකුසල් සංස්කාර වෙන හේතුවක් නෙමෙයි. අකුසල් සංස්කාර. දැන් මම මේ ධර්ම සාකච්ඡාවේ මාත්‍යද මුලින් මතක් කළා මම පැවිදි වෙච්ච අලුත අපි කුටි වලට ගියාම ඒ කුටියක සබන් කෑල්ලක් තිබ්බේ නැහැ. ඒ කුටියේ කුණු වතුර බෝතලයක් තිබ්බේ නැහැ කියලා. ඒක මහත්වෝ ඒ ගම්මානේ ගම් වැසි පින්වතුන්ලාගේ වරදක් නෙමෙයි. ඒක මගේ අකුසල් සංස්කාරය. තේන්න. මට සබන් කෑල්ලක් නැතුව ගියේ මොන හොඳන්න මහත්වෝ මගේ අකුසල් සංස්කාරයක් කියලා. නේද? ඒ නැතුව කාගයක් වෙනත්ක් නෙමෙයි. ඒතකොට මේ අකුසල් සංස්කාරය තුලින් මං දක්ෂ වුණා මහත්වෝ කුසලය මතු කරගන්නවායි කියන කාරණේ මතු කරගන්න නෙමෙයි මං එතන දක්ෂ වුණේ. නමුත් මං ගිහි ජීවිතේදී නම් අකුසලය තුලින් කුසලය මතු කරගත්තා.
ගේ ජීවිතේදී මම අකුසලයෙන් කුසලය මතු කරගත්තා. මොකද අකුසලයෙන් කුසලය මතු කරගත්තේ කොහොමද? අකුසලයෙන් කෙරේ ඇදීම් ගැටීම් සකස් කරගන්නේ නැතුව. නමුත් පැවිදි ජීවිතේදී මට අවශ්‍ය වුණේ නැහැ අකුසලයෙන් කුසලය මතු කරගන්න. එහෙනම් මට අවශ්‍ය වුණේ අකුසලයක් කුසලයක් දෙකම අනිත්‍යයි කියන තැනට අදාළයි. ඒ පැවිදි ජීවිතේ මම ඉතින් තාව ගිහි ජීවිතේ මං කළේ අකුසලයෙන් කුසලය මතු කරගත්තා. එහෙනම් අකුසලයෙන් කුසලය මතු කරගත්තට පස්සේ ඒ කුසලය තුන මම පැවිදි භාවයට නමුත් පැවිදි භාවයට ආවට පස්සේ මම පැවිදි භාවය තුළ අකුසලයේ මතු වෙනකොට මම පැවිදි භාවයේ අකුසලයේ තුලින් කුසලයේ මතු කරගන්න ගියේ නැහැ. තේන්න. පැවිදි භාවයේ තුලින් කුසලයේ මතු කරගන්න ගියා නම් මට මොකද වෙන්නේ? මට බුද්ධ වන්දනාවන්ට එහෙම නැත්නම් වැඩිහිටි උපස්ථානයන්ට ආරණ්‍යවත් වලට මේ පාට කොටු වෙලා මට කුසලයේ මතු කරගන්න වෙනවා. තේන්න. ඒකට පැවිදි ජීවිතේ මම අකුසලයේ මතු වෙනකොට මාත්‍ය කුසලයේ මතු කරගන්න නෙමෙයි ගියේ අකුසලයේ තුලින්. අකුසලයක් කුසලයක් දෙකම අනිත්‍යයි කියන කාරණේ දාන්න. තේරෙන්න. යම් හේකින් මහත්ය මම අකුසලය යටපත් කරන්න ගියා නම් තේරෙන්න. අකුසලය යටපත් කළා නම් පැවිදි ජීවිතේ මම කුසලයේ උරතලෙ බවට පත් වෙන්නේ. තේරෙන්න. ඒක තමයි මම එහෙනම් අකුසලය යටපත් කරන්න ගියා නම් යටපත් කරන්න කුසලය මතු කරගන්න මම ගියා නම් අනිවාර්යයෙන්ම මම කුසලයේ උරතලෙ බවට පත් වෙනවා. තේන සුරත බේහිර කාර්ය බවට පත් වෙන. තේන. එනිසා මම එතනදී පැවිදි ජීවිතයේදී මම අකුසලය කුසලයක් බවට පත් කරගන්න නෙමෙයි උත්සාහ කළේ. අකුසලය තුලින් කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා තමයි දකින්නට. තේන. මෙන්න මෙතන වර්තමාන සමාජයේ ගොඩක් වටින තැන. තේන. විශේෂයෙන් පැවිදි පක්ෂය. ඒතර පැවිදි පක්ෂය හරහා තුල අකුසලය මතුවලා එති. තේන. අපි කුසලය තුලින් අකුසලය යටපත් කරන්න ඕනේ බව ඇත්ත. හරිද? නම් ඊට අදාළ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවයන් තියෙනවා නම් අකුසලය තුලින් කුසලය නෙමේ අකුසලයයි කුසලයයි දෙකම යටපත් කරන්න අවශ්‍ය ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල නම් තේනවාද? අපි අනිවාර්යයෙන්ම අකුසලය කුසලය තුලින් යටපත් කරන්න වෙනවා. තේනවා? නමුත් අකුසලය කුසලය තුලින් යටපත් කරලා කවදාක්වත් ඔබ කුසලයේ හිරකාරයෙක් බවට නම්පත් වෙන්නේ නැහැ. තේනවාද? ඔබ කුසලයේ හිරකාරයෙක් බවට පත් වුණොත් ඔබ අකුසලයේ යටපත් කිරීමේ අර්ථයෙන් ප්‍රයෝජනයක් ඔබ ගන්න බවට තේන මගේ ගිහි ජීවිතයක් තිබ්බා මගේ ගිහි ජීවිතය තුළ නිරේතුරුව මහත්යෝ මම ටිකක් අකීකරු දරුවෙක් තේන නමුත් මම මේ අකීකරු භාවය තුලින් කීකරු භාවය මතු කරගත්තා තේන අකීකරු භාවය තුලින් මම කීකරු භාවය මතු කරගත්තා නමුත් මං කවදාක්වත් මහත්යේ කීකරු භාවයේ ගොදුරක් බවට පත්ුනේ නැහැ තේන ගොදුරක් බවට පත්ුනේ නැහැ මට අවශ්‍යුනේ නෑ මගේ තාත්තගෙන් මගෙන් අම්මගෙන් අහන්න පුතේ ඔබ හොඳ දරුවෙක් ඔබ මගේ හොඳම පුතා ලස්සනම පුතා කීකරුම පුතා කියන මට කවදාකවත් අපේ අම්මා තාත්තා කියන නෑ තේන ඇයි එහෙම නොකියුවේ මම කවදාක්වත් මහත්යෝ අකීකරු භාවය තුලින් කීකරු භාවයට පත් වුණා නමුත් මගේ කීකරු භාවයත් අකීකරු භාවයත් දෙකම අනිත්‍යයි කියන කාරණේ දැක්කා තේන මං එදා අකීකරු භාවය තුලින් කීකරු භාවය මතු කරගෙන මං කීකරු භාවයේ අනිත්‍ය භාවය දැක්කේ නැත්තම් මම කීකරු භාවයේ වූ හිරකාරයෙක් බවට පත් වෙනවා. තේනවාද? කීකරු භාවයේ හිරකාරයෙක් බවට පත් වුණා නම් සමාජය කියයි මේ හාමුදුරුව හරි හොඳ හාමුදුරුව කෙනෙක් ලස්සනට බණ කියන හරිම හොඳයි හරිම කරුණාවන්තයි මේ පුතා හරිම කීකරුයි මේක මහත්යෝ කීකරු භාවයේ නැත්තම් කුසලයේ ගොදුරක් බවට පත් වෙච්ච තැනක්. තේනවාද? ඒ නිසා නිරතුරුවම අකුසලය තුලින් කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ පැවිදි ජීවිතේදී. ඒ වගේම ගිහි පින්වතුන්ලා හුඟක් වෙලාවට අකීකරු භාවය තුළින් කීකරු භාවය මතු කරගෙන කීකරු භාවයේ අකීකරු භාවයේ දෙකම අනිත්‍ය භාවයේ නොදැක්කොත් අනිවාර්යයෙන්ම ඔබ කීකරු භාවයේ ගොදුරක් බවට පත් වෙලා නැවත අනාගතයේ අකීකරු භාවයට අදාළ